අයිබවන් මේ වීඩියෝ එකේ මම කතා කරන්න ප්ලෑන් කරන්නේ යුනිට් ට්‍රස්ට් ගැන. මම මීට කලින් යුනිට් ට්‍රස්ට් ගැන වීඩියෝ එකක් කරා ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න මොකද්ද මේ යුනිට් ට්‍රස්ට් කියන්නේ කියලා. හැබැයි ඒ වීඩියෝ එකේ තිබ්බ කමෙන්ට්ස් එක මට හිතුණා ආයෙ තව වීඩියෝ එකක් කරත් හොඳයි ඔයගලන්ට මේ කන්සෙප්ට් එක තව විදියකට එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් විදියකට ගේන්න කියලා. ඉතින් පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් පොඩ්ඩක් ඒ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක බලන එක තමයි හොඳ කියලා මට හිතෙන්නේ. ඉතින් අද බලමු අපි කොහොමද මේ යුනිට් ට්‍රස්ට් අපේ ඉන්වෙස්ට්මන්ට් වලට යොදාගන්නේ කියන දේ. විශේෂයෙන්ම මේ දවස්වල ඉතාම ජනප්‍රිය දෙයක් තමයි මේ යුනිට් ට්‍රස්ට් කියන එක. මොකද අපි සේවිංස් account ගත්තත් ෆික්ස් ඩිපොසිට් ගත්තත් ඊ බැංකුවක අපි දානවට වඩා මේ යුනිට් ට්‍රස්ට් වල ඉන්වෙස්ට් කරන එක අපිට යම්කිසි වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන නිසා. සාමාන්‍යයෙන් මම සේවිංස් account එක තියාගන්නේ ATM එකෙන් සල්ලි ගන්න අවශ්‍ය. ඒ කියන්නේ හදිස්සියකදී ATM එකෙන් සල්ලි ගන්න අවශ්‍ය කරන තරම් මුදලක් ඉතුරු ටික මම ගොඩක් වෙලාවට යුනිට් ට්‍රස්ට් වල තමයි ඉන්වෙස්ට් කරන්නේ. එහෙම නැත්නම් දාන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි ප්‍රතිලාභය ටිකක් වැඩි වෙන නිසා. FD එකක දානවට වඩාත් මම ගොඩක් වෙලාවට යුනිට් ට්‍රස්ට් තමයි භාවිතා කරන්නේ. මොකද එතන ප්‍රතිලාභය වැඩි නිසා. අනිත් එක යුනිට් ට්‍රස්ට් එක දාන එකේ විශේෂයක් තියෙන්නේ මේකේ කාල පරාසයක් නැහැ. FD එක වගේ තියෙන. දැන් අපි FD එකක් දැම්මොත් අවුරුද්දක ඒ අවුරුද්ද ඇතුළත අපිට ඒක ගන්න බෑ. හැබැයි යුනිට් ට්‍රස්ට් එකේ අපිට ඒ ෆ්ලෙක්සිබිලිටි එක තියෙන ගමන් යම් කිසි වැඩි yield එකක් හම්බ වෙනවා. ඉතින් ඕවා තමයි තියෙන විශේෂතා. දැන් අපි හිතමු ඔයගොල්ලෝ සේවිංස් account එකක් maintain කරන්නේ. සේවිංස් account එකක් maintain කරන්නේ අපිට සල්ලි ගන්න අවශ්‍ය වෙයි. දැන් උදාහරණයක් ඔයගොල්ලන්ගේ සැලරි එක ආවම ඒක සේවිංස් account එක තියාගෙන තමයි ඔයගොල්ලෝ වියදම් කරන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි ගන්න පුළුවන් අවශ්‍ය වෙනවා. ඉතින් යුනිට් ට්‍රස්ට් වල මේක පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. ඒක තමයි දැන් ඔයාලට සල්ලි අවශ්‍ය වුණාම ATM එකට ගිහිල්ලා සල්ලි ගන්න පුළුවන්. හැබැයි යුනිට් ට්‍රස්ට් එකේ දාන සල්ලි එහෙම ATM එකකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය වෙලාවට ගන්න බෑ. ඒක දවසක් දෙකක් වගේ රික්වෙස්ට් කරලා දවසක් දෙකක් ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ account එකට සල්ලි වැටෙන්නේ. ඉතින් අන්න ඒ drawback එක තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට හරියට plan කරන්න පුළුවන් නම් සේවිංස් account එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් සේවිංස් account එකේ තියාගන්න හදිස්සියේදී ගන්න අවශ්‍ය කරන සල්ලි අර වගේ අනිත් සල්ලි ටික වට පුළුවන් සේවිංස් account එකේ තියාගන්නවට වඩා unit trust එකේ තියාගන්න. ඉතින් FD එක තියාගන්නත් unit trust එකේ තියාගන්න. ඉතින් ඔය වගේ වාසි තමයි මේ unit trust එකේ තියෙන්නේ. හරි. ඉතින් පළවෙනිම කියන්නේ මේ වීඩියෝ එකට කවුරුත් ස්පොන්සර් කරන්නේ නැහැ. සාමාන්‍ය මම soft logic group එකේ ගොඩක් invest කරලා තියෙන නිසා මම හිතුවා soft logic product එකක් එක්ක ඕගොල්ලන්ට මේ ගැන කතා කරන්න. හරි. මම මේ ඉන්නේ softlogicinvest.lk කියන website එකේ. ඉතින් මේ website එක තමයි unit trust ඒගොල්ලන්ගේ unit trust product එක තියෙන්නේ. ඒ ඕගොල්ලන් පේන ඇති මේකේ මෙතන තියෙනවා ඇත්තටම products දෙකක්. හරිද? එක ප්‍රොඩක්ට් එකක් තමයි මේ money market fund කියන එක. අනිත් එක තමයි මේ equity market fund කියන එක. හරිද? එතකොට මේ දැන් පළවෙනි වීඩියෝ එක බලන්නේ මේ වීඩියෝ එකේදී මේවා ගැන කතා කරලා තියෙනවා. දැන් money market fund එකක් කියන්නේ ඇත්තටම fixed income fund එකක්. ඒ කියන්නේ fixed income කියන්නේ අපි මේ දාන සල්ලි මේ company එක එහෙම නැත්නම් මේ fund එක ගිහිල්ලා invest කරනවා. FDs වල එතකොට commercial papers වල corporate debts වල ඉතින් අන්න ඒ වගේ විවිධාකාර instrument වල ඉතින් ඒ instrument වලින් අපි දැම්මොත් අනිවාර්යෙන් අපිට පොලියක් හම්බෙන. දැන් FD එක දැම්මොත් මාසේ අන්තිමෙන් පොලියක් හම්බෙන. ඉතින් අන්න ඒ වගේ fixed income එකක් මෙතන තියෙනවා කියන එක තමයි fixed income fund එකක් කියන්නේ. ඉතින් ඒකට සාපේක්ෂව බැලුවොත් equity market fund එක equity market fund එක කියන්නේ මේ සල්ලි invest කරන්නේ stock market එක. ඉතින් එතකොට අද දවසේ තියෙන මිල stocks වල තියෙන මිල ඒ දේවල් අනුව මේවා උඩ පල්ලෙහා යනවා. හැබැයි income fund එක එහෙම නැත්නම් money market fund එක එහෙම විචල්්‍ය වෙන්නේ නැහැ. ගාන වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි. ඉතින් ඒ වගේ තව විශේෂ feature එකක් තමයි මේ හැම fund එකකම ඔයගොල්ලන් පේනවා ඇති මේ buying price එකක් වගේම selling price එකක් තියෙනවා. දැන් මේ money market fund එහෙම නැත්නම් fixed income fund වල ඔයගොල්ලන්ට පේනවා ඇති buying price එකයි selling price එකයි එක සමානයි. හැබැයි මේ equity market fund එකේ buying price එක පොඩ්ඩක් වැඩි selling price එක අඩු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ මේක operate වෙන්නේ මේ විදිහට. ඒ වගේම දැන් මේ money market fund එක ගත්තොත් ඕගොල්ලන් සල්ලි දාලා ඕන වෙලාවක ආපහු ගන්න පුළුවන්. equity market fund එකේදී සාමාන්‍යයෙන් එහෙම කරන්න බෑ. ඔයාලට යම් කිසි කාලයක් එක තියන්න අවුරුද්දක් දෙකක්.
තුනක් ඒක එක එක පණ්ඩකෙන් පණ්ඩකට වෙනස් වෙනවා. ඕගලන්ට වේලස්නින් ගන්න ඕන නම් පොඩි පෙනල්ටි එකක් චාර්ජ් වෙනවා. ඉතින් මෙතනදී මම මේ ඉක්විටි මාකට් ෆන්ඩ් එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙතනදී මම ફોકસ කරන්නේ මේ මනි මාකට් ෆන්ඩ් එක ගැන. එහෙම නැත්නම් ෆික්ස්ඩ් ඉන්කම් ෆන්ඩ් එක ගැන. මොකද මෙතන අපේ ඔබ්ජෙක්ටිව් එක ඇවිල්ලා සේවිංස් account ෆික්ස්ඩ් ඩිපොසිට් වෙනුවට අපි කොහොමද මේ මනි මාකට් ෆන්ඩ් එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් භාවිතා කරන්නේ කියන දේ ගැන. හරිද? ඉතින් මෙන්න මේ වගේ කැල්කියුලේෂන් එකක් දාලා තියෙනවා මේ 8.04% එක yield එකක් තියෙනවා කියලා. හැබැයි ඒක ගැන ඔයගොල්ලෝ දැම්මම ફોકસ කරන්න යන්න එපා. මොකද එතනින් හරි ඉන්ඩිකේටර් එක ඉන්ඩිකේෂන් එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් පළවෙනියෙන් පටන් ගන්න ඕන දේ තමයි අපි යුනිට් ට්‍රස්ට් භාවිත කරද්දී පළවෙනියෙන්ම හොයාගන්න ඕනේ මේ වගේ කම්පැනි එකක් මේ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙන. ඉතින් ඒ ප්‍රොඩක්ට් එක ඒ කම්පැනි එක හොයාගත්තම එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ මොනවද තියෙන ෆන්ඩ්ස්. එතකොට ඒ ෆන්ඩ්ස් එක එක විවිධාකාර ෆන්ඩ්ස් තියෙන. ඉතින් ගොඩක් වෙලාවට ෆික්ස්ඩ් ඉන්කම් ෆන්ඩ් එකක් විදියට හරි එහෙම නැත්නම් මනි මාකට් ෆන්ඩ් එකක් කියලා විදියට හඳුන්වලා තියෙන ප්‍රොඩක්ට් එකක් ඕගොල්ලන්ට මේ සඳහා යූස් කරන්න පුළුවන්. හරි. දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් මේ මනි මාකට් ෆන්ඩ් එකේ ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා නම් බයින් ප්‍රයිස් එකක් සෙලින් ප්‍රයිස් එකක් දවස ගානේ එනවා. ඉතින් ඒක තමයි තියෙන 9 පෙබ්‍රුවාරි 9 වෙනිදා වෙද්දි මේම තමයි තිබිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ යුනිට් එකක් ගන්නවා නම් ඔය රුපියල් 112.719 ගාණක් ගෙවන්න. ඒ වගේම තමයි ඔයාලගේ තියෙන යුනිට්ස් අද දවසේදී සෙල් කරනවා නම් මේ ගාණ තමයි අපිට හම්බ වෙන්නේ. හරිද? දැන් මෙතන අර ස්ටොක්ස් බයි සෙල් බයි ඇන් සෙල් අනේ ඒ විදිහට හිතන්න එපා. මෙන්න මේක මේවා. දැන් හිතන්න ඔයාලගේ රුපියල් 112ක් තියෙනවා කියලා අද දවසේ. වා මේ සල්ලි අරගෙන ගිහිල්ලා මේ ෆන්ඩ් එකේ තැන්පත් කරපුවාම ඒගොල්ලෝ ඒ රුපියල් 112.719 අරගෙන අපිට එක යුනිට් එකක් දෙනවා. දැන් අපි ළඟ තියෙන්නේ යුනිට් එක කියලා. ඊට පස්සේ කවදා හරි දවසක ඔයාලට මේ සල්ලි ආපහු ගන්න ඕනු නම් ඕගොල්ලෝ ඒ යුනිට් එක අරගෙන ගිහිල්ලා දීලා අර ඒ දවසේදී තිබ්බ සෙලින් ප්‍රයිස් එකේ මුදල් ලබා ගන්න. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ ආ දැන් අවුරුද්දකට විතර කලින් හරි නැත්තම් මාසෙකට කලින් යුනිට් එකක් අරගෙන තිබ්බ කියලා. දැන් මේ පෙබ්‍රවාරි 9 වෙනිදා ගිහිල්ලා ඔයා මේ යුනිට් එක දුන්නම ඔයාලට රුපියල් 112.719ක් හම්බ වෙනවා. අන්න ඒ වගේ. ඒ තමයි සරලයි. හැබැයි මෙතනදී දැනගන්න ඕන දේ තමයි දැන් මම කිව්වා වගේ මතක තියාගන්න මට දැන් හිතන්නකෝ අද පෙබ්‍රවාරි 9 කියලා මට පෙබ්‍රවාරි 9 වෙනිදා සල්ලි ගන්න ඕනේ නම් මම පෙබ්‍රවාරි 9 වෙනිදා ගිහිල්ලා මේගොල්ලන්ට කියපුවාම මට සල්ලි දෙන්න මෙන්න යුනිට්ස් එක කියලා ඒගොල්ලෝ එක ප්‍රොසෙස් කරලා ඔයාගේ account එකට දාන්න දවසක් දෙකක් යනවා. ඉතින් වීකෙන්ඩ් එකක් එනවනේ. දැන් සිකුරාදා නම් ඔය request එක කරේ සමහරවිට සඳුදාගාරුවද වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ මේක plan කරන්න ඕනේ. එක පාර ගිහිල්ලා අපිට මේ සල්ලි ටික ගන්න බෑ. ඉතින් ඒක පොඩි drawback එකක්. හැබැයි ඕගොල්ලන්ට plan කරන්න පුළුවන් නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් FD එකක් විදියට ගත්තොත් නම් මෙතන ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. ඉතින් මේ ඕගොල්ලන්ට පුළුවන් මෙතනදී ඒ කියන්නේ මේ softlogicinvest.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ක්‍රෙඩිට් කාඩ් එකකින් එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් එකකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා මේ යුනිට්ස් වලට subscribe වෙන්න. අපි යුනිට්ස් ගන්නවා කියන එක සාමාන්‍යයෙන් කියන්නේ subscribe වෙනවා කියලා. ඒ වගේම මේ සල්ලි අපහු ගන්නකොට අපි කියන්නේ යුනිට්ස් රිඩීම් කරනවා කියලා. හරිද? දැන් මම හිතනවා ඔය වචන ටිකත් ඔයාලට දවුවේ මේ කියවලා බලද්දි කියන දේ. අපි පොඩ්ඩක් මේක ඇතුළට ගිහිල්ලා බලමු අව ෆන්ඩ්ස් කියන එක යටතේ තියෙන මනි මාකට් ෆන්ඩ් එකේ. ඉතින් මෙතන ඕගොල්ලන්ට විවිධාකාරයේ ইনফরমේෂන් ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න දැන් මේ හැම ෆන්ඩ් එකකම සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් ෆී කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට ඒ කියන්නේ වරි වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එතනදී ටිකක් ඉන්ඩිකේට් කරන්නේ මේක මේන්ටේන් කරනවාට මේගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියලා. හැබැයි ඒක අපිට බලපෑමක් නැහැ. ඒගොල්ලෝ මුළු ෆන්ඩ් එකෙන්ම තමයි ඒ ගාන කපා ගන්න. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ සෙලින් ප්‍රයිස් එක කීයද කියන දේ. මොකද සෙලින් ප්‍රයිස්, බයින් ප්‍රයිස් දෙකම එකයි. ඒතර බයින් ප්‍රයිස් එක කීයද, සෙලින් ප්‍රයිස් එක කියන එක කීයද කියන එක තමයි අපිට ඊටාම වැදගත්. තව දෙයක් තමයි බලන්න මේ එක්සිට් ෆී කියන එක. ගොඩක් වෙලාවට මම අර කිව්වා වගේ මනි මාකට් එහෙම නැත්නම් ෆික්ස්ඩ් ඉන්කම් වල එක්සිට් ෆී එකක් නැහැ. හැබැයි ඒක මේක් ෂුවර් කරගන්න මොකද වෙන ඒවල ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න යනවා නම් වෙන ෆන්ඩ්ස් වල ඒක පොඩ්ඩක් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් මම අර කිව්වා වගේ මේ යුනිට් ප්‍රයිස් එක තමයි මේ දවසේදී ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඒ වගේ තව ඉතින් මේ හැම යුනිට් ට්‍රස්ට් එකක් එහෙම නැත්නම් ෆන්ඩ් එකකම මෙන්න මේ ෆැක්ට් ෂීට් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒකෙන් වැඩිපුර විස්තර බලා ගන්න පුළුවන්. හරි. දැන් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට හරි මම දැන් කිව්වනේ මේ මේකෙන් ඔයාලට පුළුවන් ඔන්ලයින් මේ වැඩේ පටන් ගන්න කියලා. ඉතින්
සොෆ්ලජික ඉන්වස් විතරක් නෙමේ තව ගොඩක් මේ වගේ හොඳ ප්‍රඩක්ස් තිය නොද දහරණක කැල්ලගේ තියෙනවා ඒ වගේම තමයි ප්‍රස් කැපිටල් මම ඔය ඉන්වස් කරනවා එතකොට NDB ඉතින් ඉතාම හොඳයි හැමදේම ඔන්ලයින් දැන් NDB එක නම් ටිකක් විතර පේපර්වර්ක් තියෙනවා හැබැයි කැල් එක ගත්තා ප්‍රස් කැපිටල් එක ගත්තා සොෆ්ලොජික් එක ගත්ත මම තනිකරම ඔන්ලයින් තමයි වැඩ කරන්නේ මම දැන් මේ ළඟදී තමයි අතරම ෆස් කැපිටල් එකත් එක්ක මේක ඕපන් කරේ යන්න අවශ්‍ය වුණේම නැහැ මම ෆෝම්ස් ෆිල් කරලා ඔක්කොම ඔන්ලයින් වලට වැඩේ කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ පෝර්ටල් එකක් හම්බ වෙනවා ලොගින් වෙලා වලට බලන්න පුළුවන් මගේ දැනට මේ ඉන්වෙස්ට් කරලා තියෙනවල ගාණ කීයද ඒ වගේම මම මාසේ අන්තිමේකට මට මතක විදිහට ඔයාලන්ට ඊමේල් මාර්ගෙනුත් ස්ටේට්මන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔක වෙන්නේ. හරිම සරලයි. ඉතින් වැඩි හිතන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට පටන් ගන්න ඕන නම් මෙන්න මේ වගේ සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙතන රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම සයිට් එකම රෙජිස්ටර් වෙන්න තැනක් තියෙනවා. ඉතින් එතන රෙජිස්ටර් වෙලා account එකක් හදාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා කොහොමද money transfer කරන්න ඕනි කියලා. ඉතින් ඕගොල්ලෝ අද money transfer කරොත් දවස්සක් වගේ යනවා transfer ඒ කියන්නේ request එක process වෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන් cut-off dates ඒ ඔක්කොම site එකේ දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා කියවල බලලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් step by step guide එකක් ඕන නම් ඒකත් comment කරන්න. මම එතකොට ඒක පොඩ්ඩක් කරන්න try එකක් දෙන්න. ඉතින් කොහොම හරි එම register වෙලා money transfer කරලා ඔයගොල්ලන්ට units buy කරන්න පුළුවන්. Units buy කරාට පස්සේ අදාළ කාලය ඇතුළත තියන් ඉඳලා ඔයාට අවශ්‍ය නම් ඒක redeem කරන්න පුළුවන්. ඒ units එක එතකොට ඔයාගේ account එකටම ආපහු සල්ලි ටික වැටෙනවා. ඉතින් හරිම සරලයි. පොඩ්ඩක් ඒ කියන්නේ register වෙන්න document submit කරන්න නෙමෙයි. දැන් ගතත account number submit කරන්න. අර ඒ වගේ පොඩි process එකක් මුලදී තියෙන. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට ඕන වෙලාවක request කරන්න ඕන වෙලාවක deposit කරන්න ඔය දේවල් කරලා units එක ගණදෙනු කරන්න පුළුවන්. හරි. දැන් මම ඕගොල්ලන්ට ඊළඟට කතා කරන්න හදන්නේ අපි කොහොමද මෙතන මේ yield එක calculate කරන්න උදාහරණයක් විදිහට ගත්තොත් fixed deposit එක ඔයගොල්ලෝ දන්නව අවුරුද්දක් දැම්ම 108ක් හම්බ වෙනවා. හරි. එහෙනම් දාපු ගාණ වැඩි කිරිම 108 තමයි අපිට හම්බ වෙන ගාණ. සරල. Savings account එකත් මේ විදිහටම තමයි වෙන්නේ. හැබැයි units වල එහෙම දෙයක් නැහැ. කියන්නේ units වල ඔයගොල්ලන්ට කියන්නේ හරි වාට 105ක් හම්බ වෙනවා. හරි. ඊළඟට අපි බලන්න හදන්නේ කොහොමද අපි මේ yield එක calculate කරගන්නේ කියන දේ. Yield එක එහෙම නැත්නම් return එක. අපි කියන්නේ සාමාන්‍යයෙන් yield එක කියලා එක අන්තිම අදහස තමයි අපිට කොච්චර රිටර්න් එකක් අපිට කොච්චර මුදලක් අපිට කොච්චර percentage එකක් හම්බ වුණාද කියන calculation එක කරගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ තමයි අපි සල්ලි දාපු දවස් තිබ්බ unit price එක ඒ වගේම අපි සල්ලි ගන්න දවස් තිබ්බ unit price එක. ඉතින් ඔන්න ඔය දත්ත තියෙනවා නම් අපිට මේක calculate කරගන්න පුළුවන්. මම ඔයගලන්ට මේ පෙන්නලා තියෙන්නේ first capital එකේ දත්ත කොටස් දෙකක්. එකක් තමයි ජනවාරි 11 වෙනිදා කොහමද මේ prices තිබුණේ. ඒ වගේම February 11 වෙනිදා කොහමද මේ prices තිබුණේ කියන දේ ගැන. ඉතින් මතක තියාගන්න මේ calculation එකට අපිට අවශ්‍ය කරන්නේ යම් කිසි දවසක තිබ්බ selling price එක, buying price එක, ඒ වගේම අනිත් දවසේ තිබ්බ selling price එක, buying price එකයි විතරයි. හැබැයි ඔයගොල්ලෝ මේනකොට දන්නවා selling price එකයි, buying price එකයි මේ fixed income fund වල සමානයි කියන දේ. හරි. දැන් අපි හිතමු ඕගොල්ලෝ රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරන්න යනවා ජනවාරි 11 වෙනිදා. හරිද? ඩේට් එක තමයි 2022 ජනවාරි 11. හරිද? amount එක කීයද? රුපියල් ලක්ෂය. හරිද? ඔන්න ඔය විස්තර ටික අපි ඔය විදිහට දාගමු. හරි. දැන් පළවෙනිම අපි දැනගන්න ඕනේ number of units. අපිට units කීයක් හම්බ වෙනවා. කොහොමද ඒ දේ කරන්නේ? ඒ දෙක කරන්න නම් ඕගොල්ලන්ට අවශ්‍ය වෙන දෙයක් තමයි අනිවාර්යයෙන්ම මොකක්ද? buying price එක. මම අර කිව්වා. හරිද? ඒක දත්තයක්. දැන් buying price එක කවදද? ජනවාරි 11 වෙනිදා කීයද? ජනවාරි 11 වෙනිදා buying price එක ඇවිල්ලා 2044.81යි. හරිද? දැන් මේ information එක අපිට තියෙනවා. හරි. අපි බලන්න ඕනේ එහෙනම් අපිට units කොච්චරක් හම්බ වෙනවද කියලා. කොහොමද කරන්නේ? ඉතාම සරලයි. කොහොමද? අපි මෙන්න මේ amount එක බෙදනවා මේ price එකෙන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා අපිට උත්තරයක් එනවා 48.9. මේ තමයි අපිට හම්බ වෙන units ක. මොකද අපි unit එකක් ගන්න 2044.81. අපි ළඟ තියෙන මුදල ලක්ෂය. එහෙනම් අපිට units 48.9ක් හම්බ වෙනවා. හරිනේ එක පැහැදිලි. ඊළඟට අපි දැන් මේක රිඩීම් කරන දවසේ වෙනවා රිඩීම් කරන දවස තමයි 2022 2/11. හරිද? දැන් අපිට ඒ දවසේදී අපිට දැනගන්න ඕන දෙයක් තියෙනවා තමයි
කීයද ප්‍රයිස් එක? හරි. සෙලින් ප්‍රයිස් එක කීයද පෙබ්‍රවාරි 11 වෙනිදා 2058753. මේක තමයි සෙලින් ප්‍රයිස් එක. හරි. ඒකත් පැහැදිලිනේ ඔයගොල්ලන්ට දැන්. අපි ওই දත්තයත් ගන්නවා. ඒක අපිට බලන්න පුළුවන් අපි රිඩීම් කරන දවසට අපිට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා. ඒක කොහොමද බලන්නේ? අපි ළඟ මෙච්චරක් යුනිට්ස් තියෙනවා නම් අපි සෙල් කරන්නේ මෙන්න මෙච්චර මුදලකට නම් අපිට හම්බ වෙන මුදල මෙන්න මෙච්චර. හරිද? ඒකත් ඊටාම සරල ගණිත ගණිත නේද? වැඩි කරන්න තියෙන්නේ යුනිට් ප්‍රයිස් එකෙන් එමු නැත්නම් සෙලින් ප්‍රයිස් එකෙන් මේ නම්බර එක. හරි. එතකොට අපිට වැඩිපුර කීයක් හම්බෙලා දිනවද අපේ රිටර්න් එක? අපේ රිටර්න් එක තමයි අපිට හම්බ වෙච්ච මුදල අඩු කරනවා අපි ඉන්වෙස්ට් කරපු මුදල. අපිට එහෙනම් වැඩිපුර හම්බ වෙලා තියෙනවා රුපියල් 670.97. හරි. ওই දේවල් තමයි අපිට පේන්න තියෙන දේවල්. ඕගොල්ලෝ රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරා මාසයක් මේ ෆන්ඩ් එකේ. ඒකට හම්බ වෙච්ච රිටර්න් එක රුපියල් 670යි. හරි. දැන් ඊළඟට අපි හදන්නේ මෙන්න මේ, ඒ කියන්නේ අපි මුලින් කිව්වනේ කොහොමද මේක කම්පයර් කරන්නේ, එහෙම නැත්නම් percentage yield percentage එක calculate කරන්න කියලා. අන්න ඒ දේට තමයි දැන් හදන්නේ අපි. බලන්න කොහොමද වෙන්නේ. ඒකට පළවෙනි අපි බලන්න ඕනේ අපිට කොච්චර දවස් ගානක් අපි මේ සල්ලි තැම්පත් කරලා තිබ්බත්. ඉතින් මේක ඕගොල්ලන්ට manual calculate කරන්නත් පුළුවන්. දවස් ගොඩක් දිග නම් සමහරලාට අපිට ලේසිම දේ තමයි මේ වගේ ෆන්ක්ෂන් එකක් යූස් කරන එක. මම මේ Google Docs යූස් කරන්නේ. ඉතින් ඒකේ days කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. මම දැන් Excel වලත් ඒකම ඇති. ඉතින් අවසන් දිනය තමයි මේ දවස. මුල් දිනය තමයි මේ දවස. එතකොට අපිට එනවා දවස් 31යි කියලා මේ period එකේ. ඒ කියන්නේ දවස් 31ක් තමයි ඔයගොල්ලෝ මේ ලක්ෂය ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඒකට හම්බ වෙච්ච මුදල කීයද? 670. එහෙනම් අපිට පුළුවන් per day කොච්චරක් හම්බෙනවද? එහෙම නැත්නම් අපිට daily return කියලා කියන්න පුළුවන්. daily return. හරිද? daily return එක තමයි මේ period එකටම හම්බෙච්ච ගාණ අපි බෙදනවා දවස් ගාණ. එතකොට අපිට දවසකට රුපියල් 21.64ක් හම්බ වෙලා තියෙනවා. හරිද? එහෙනම් අපි බලමු annual කීයක් වෙයි. annual return එක කීයද? annual return එක තමයි මේක වැඩි කරන්න ඕනේ 365. එහෙනම් අපිට රුපියල් 7900 ගානක් හම්බ වෙන්න ගියා. අපි මේක අවුරුද්දක් තියලා තිබ්බා. මේක estimation එකක්. මොකද දැන් මේ selling price ඒවා අර පියවර කියනවා රේකිය වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ මාසේ 110 නම් ඊළඟ මාසේ 110ක් එහෙම නෙවෙයි. මේක මාකට් එකේ තියෙන ඒ අපි ඉන්වෙස්ට් කරලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් වලින් අපිට හම්බ වෙන ගානත් එක තමයි මේවා කැල්කියුලේට් වෙන්නේ. හරිද? ඒකෝර මේ මාසේ අපිට 108ක් හම්බුනාට ඊළඟ පාරේ තව ඊට වඩා අඩු වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හැබැයි අපි මේ කම්පයර් කරන්නේ මේක එස්ටිමේට් කරගන්න එක තමයි මෙතනදී කරන්නේ. හරිද? එතකොට ඇනුවල් රිටර්න් එක 7900. එතකොට දැන් අපි yield එක කීයද කියලා කැල්කියුලේට් කරමු. හරිද? ඒක කරන්නේ මෙන්න මෙහෙම. හරිම සරලයි. ඕගොල්ලෝ අවුරුද්දක් තිස්සේ මේ ඉන්වෙස්ට් කරලා තිබ්බනම් මොකද මේ yield එක අපි බලන්නේ ඇනුවල්. හරිද? අන්න ඒකයි ඒ 305න් වැඩි කරේ. එහෙම නැත්නම් අපිට monthly කීයද කියලා බලන්නත් පුළුවන්. එහෙම වැඩි කරන්නේ නැතිව. හරිද? හැබැයි අන්තිමේදී කොහොම නත් percentage එක සමාන වෙන්න ඕනේ. එතකොට බැලුවොත් මේ yield එක annually කීයද? හරි. අපි කීයක් invest කරාද annually? ලක්ෂයක්. අපිට කීයක් හම්බුණාද? 7900. එහෙනම් මේ හම්බ වෙච්ච return එක බෙදනවා අපි invest කරපු ගානේ. මේ එන්නේ percentage එක يعني 100ට කීයද කියලා. දැන් ඔයගොල්ලෝ මේක 100ට බැලුවොත් 7900ක් කියලා තමයි පෙන්වුම් කරන්නේ. එකෙනෙම annual yield annually ඕගොල්ලෝ දාලා තිබ්බනම් මෙන්න මේ වගේ ගාණක් හම්බ වෙයි කියන estimation එක තමයි අපි මේ කරන්නේ. හරිද? මේක පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ calculation එක කරගෙන compare කරන්න. දැන් බලන්න softlogic invest එකේ දැම්මොත් කීයක් හම්බෙනවද yield එක. මේ විදිහට ඔයගොල්ලන්ට calculate කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සල්ලි දැම්මාට පස්සේ ඔයගොල්ලන්ට calculate කරලා බලන්න පුළුවන්. මොකද මේක ඉස්සරහට කැල්කියුලේට් කරලා බලන්න බෑ. අපි දන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ගැරන්ටීඩ් මේක සේවිංස් account එක එහෙම නැත්නම් FD එකටත් වඩා මුදලක්. මොකද මාසෙකට මොන FD එකකවත් මම හිතන්නේ 7.9 ගන්න පුළුවන් කියලා සේවිංස් account එකක් ගන්න කතා කරලා වැඩක් නැහැ නේද මස්සල්. හරි. ඉතින් මේ වගේ හොඳ return එකක් ගන්න පුළුවන් මේ දේවල් වලින්. ඉතින් මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ yield එක මේ හම්බ වෙන percentage ඒ දේවල් ඔක්කොම fund එකෙන් fund එකට වෙනස් වෙනවා. ඉතින් අපි හොඳ fund එකක් select කරලා ඉන්වෙස්ට් කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් මං කෝ වගේ කැල් එක, සොෆ්ට් ලොජික් ඉන්වෙස්ට් එක,
NDB ඒගොල්ලන්ගේ තියෙන එක ඊට පස්සේ අපි ගත්ත ෆස්ට් කැපිටල් ඉතින් ඔක්කොම හොඳයි විශේෂත්වයක් වෙන්නේ ඒවල ඔන්ලයින් ගනුදෙනු කරන්නත් පුළුවන් ඒ කියන්නේ එතනට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔන්ලයින් මේවා ඕපන් කරගෙන අපිට කරන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි අපි කැල්කියුලේෂන් එක කරලා මේ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්නේ මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒ වගේම තව රික්වෙස්ට් තියෙනවා නම් උදාහරණයක් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් ඕන නම් කොහොමද මේක කරන්නේ account කොහොමද හදන්නේ කියන දේ ගැනත් අවශ්‍ය නම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න. හරි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ රැඳිලා හිටියා.